राज्य बलय धन बलय सह अवि बलयन सियाल जनवरी अटवनी दा जन बलयट यटवन भव विपक्षे पुदुअपेक्षक मैत्रीपाल सिरिसेन महता पवसन भा ओहु मेधास पलकले ये उडुनूर पेवति जनरलियकट एक्वेमिन मेत्र सिरिसेन महता अदत् जनहमुकिहिपेकट सहभागी उना පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ තවත් ජනරැලියක් අද පෙරවරුවේ රෙකිල්ල කස්කඩ පොළ භූමියේදී පැවැත්ුණා. විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටි අතර මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙහිදී හිමි වූයේ උණුසුම් ප්‍රතිචාරයක්. මේ අතර විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීම සඳහා ඊයේ සංවිධානය කළ මෙම ජනරැලිය පැවැත්ුණේ උඩුනුවර ගිලියෝ නගරයේදී. රැස්වීම සඳහා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණීමේදී ඔහුට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. අන්තාසරණයි ත්‍රිවිධ හමුදාවේ තිබෙන සියලු වරප්‍රසාද පොලිසිය රාළාමයේ ඉඳලා ඒ සෑම කෙනෙකුටම අපි ලබා දෙනවා සේවා කාලය අවුරුදු 22 සම්පූර්ණ වෙලා නම් තමන් කැමති නම් සේවයෙන් ඉවත් වෙන්න ඉඩ දෙන විදිහට අපි අලුත් චක්‍රලේඛයක් අපි නිකුත් කරනවා ආණ්ඩුවේ දූෂණ වංචාම ආණ්ඩුව ඇතුළේ ඉඳන් කතා කරපුවාම තමුසේ වෙන ගමනක් යන්නේ කියලා මගෙන් ඇහුවේ ඔව් මහින්ද රාජපක්ෂ මහත්තයෝ මං ආණ්ඩුවේ එළියට බැස්සේ වෙන ගමනක් යන්න තමයි මහින්ද රාජපක්ෂ පාලනයේ ඉඳෙන අන්ත දූෂිත මේ මංකොල්ල කෑම නවත්තලා මේ රටේ ජනතාවගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කරන අලුත් ආණ්ඩුවක් හදන්නයි අපි එළියට බැස්සේ කියන එක මහින්ද රාජපක්ෂ මහත්තයර කියනවා රාජ්‍ය බලය ධන බලය අවි බලය මේ සියල්ල ජනවාරි 8 වෙනිදාට ජනතා බලයෙන් යටපත් කරලා හංසයා ජයග්‍රහණය කරලා මේ රටේ අලුත් ආණ්ඩුවක් හදනවා ඒ පාටවත් බලක් පන්න පුළුවන්කමක් නැහැ නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමතිතුමා දකින්න අකමැති සතෙක් ඉන්නවා නියෝජ්‍ය ඇමතිතුමා දකින්න අකමැති කාවද කියලා දැනගනිමු රටවට කර බැඳවත් කටවට කර බඳින්න බැරි වැට නැති කටේ එළොමි ආණ්ඩුව ඉවත් කරනවානේ ඉවත්ලා ගෝන් අපි ගල්ලෙන බින්දා දැන් සිංගියෝ එන්න කො එළියේ දේගම්මම් පිළ මහත්ම මොකද කරේ ගල්ලෙන බින්දා එළියට ආවා එළිය රවුමක් ගැව්වා ආයිත් ගල්ලෙන්ද ගියා දැන් හෙළවුරුම ඉතුරු වෙලා ඉන්නේ අතුරුලියේ රතනයි පාටලී චම්පිකයි විතරයි වෙන නෑ හෙළවුරු උදේ ගම්මම් පිළ නැවත මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක හු වෙලා පුදුම පැනිල්ලක් මෙයක් වමේ ඇල්ලොතුරක් නිවල බොන වාදිය මෙහෙට පැනලා මෙහෙ ඉඳලා ආයි හෙට පැන ගම්මම් පිළ දැන් එයාට පිළක් නෑ එහෙට පනිනවා මෙහෙට පනිනවා තව දින 10ක් විතර ඇතුළත අපේ ආණ්ඩුපක්ෂ මැතිවරු කණ්ඩායම 10 වෙනක් පරණ පැමිණෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තොලමතුරේ සඳිකා කුමාරතුංග මැතිණිගේ ආරාධනාව අපිට අනිවාර්යෙන් මෙන්නේ කවුද කියන්නේ මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිලිප් ප්‍රදාරච්චි දිලිප් ප්‍රදාරච්චි මන්ත්‍රීතුමා එක්සත් ජාතික පක්ෂයේ කොච්චර පහළ මට්ටමක ඉන්න තනතුරක්ද දරන්නේ මොම කනිෂ්ඨ මන්ත්‍රීවරේ ලොක්කෙක් කිව්වනම් තව කමක් නෑ කියමු ඒ ලැජ්ජාව අසං කරගන්න එක එක කතා කියනවා අනුරයාප ගැන නම් මට අලුතෙන් කියන්න ඕනේ නැහැ චන්ද්‍රිකා මැතිණියට පින් සිද්ධ වෙන්න පාර්ලිමේන්තුවේ ඇවිල්ලා නියෝජ්‍ය ඇමතිකමක් දීලා මට බාර දීපු ඒ ගෑන චන්ද්‍රිකා මැතිණියට අදත් මල් දීලා වදිනවා මඩ විශේෂඥයෙක් කරන ප්‍රකාශකන මම ඒ තරම් දැන් කලබල වෙන්නේ බොරු තර්ක ඉදිරිපත් කරන්නේ කුමන්ත්‍රණ වහගන්න ඒගොල්ලන්ගේ නියම ස්වරූපේ මමයි දාන්න වැඩිය කතා කළොත් මම ඒගොල්ලන්ගේ මුළු චරිතෙම අදලා අරිනවා ඔය කැපිලි ගෙල්ලි වලට මිරිස් ටික කැපරුවාම බුදු සරණයි කට්ටියද මම තමයි ලෝක මාළු කට්ටිය අලියම ඕනේ කොමගේ මට පෙන්න බැලියා මං අතර පූජි වඩියක් දෙන්න හදුවා මම ඒක කෑවේ නෑනේ මම ලහට වල හැරලා ගියා තු මට මල පැනලිද විරාමෙන් අනතුරුව යලිත් ප්‍රවෘත්ති
දැනට ලැබී ඇති සමීක්ෂණ වාර්තා අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සහතික බව අමාත්‍ය ඩලස් අලහපිරුම මහතා පවසනවා. අද පෙරවරුවේ කොළඹ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. මේ මොහොත වෙනකොට එක්සත් ජනතා නිදහස් සන්ධානය විදියට අපේ වැඩපිළිවෙළ දියුණුයි. මෙතන තියෙනවා සමීක්ෂණ වාර්තා. මේ සෑම සමීක්ෂණ වාර්තා විසින්ම පුන පුනා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය සහතික කරලා තියෙනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂකතුමාගේ පරාජය සහතික කරලා තියෙනවා. අපි මැතිවරණ ව්‍යාපාරයේ ගෙනියන්නෙම සතිපතා වෙන්නේ සමීක්ෂණ උඩ. අපේ මැතිවරණ ව්‍යාපාරයේ විද්‍යාත්මකයි. පළවෙනි වතාවට ඡන්දේ පාවිච්චි කරන දරුවන්ගේ සමීක්ෂණ වාර්තාව. මේ වාර්තාවේ හැටියට කොළඹ රෝ මේ 55.76ක් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් 36.44ක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහයෝගය දක්වන බව ප්‍රකාශ කරලා තියෙනවා. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ විවෘත අභියෝගය පිළිබඳවද අදහස් පළ කළා. මේ විවාදයට සහභාගී වෙන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තීරණය කරන්නේ නම් කරුණු කීපයක් උඩ. අපි මධ්‍යම කාර්යසභාව විදිහටම මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක කරන විවාදයකට විරුද්ධයි. එතුමාට අපි ආරාධනා කරනවා ජනවාරි 9 වෙනිදා ඉන්න. තමන් විශාල රැවටීමකට භාජනය වුණා කියලා කියන එක තේරුම් ගත්තයින් පස්සේ 9 වෙනිදා ඉන්න. දැවිලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිත් එක්ක කතා කරමු. හැබැයි අපි පරිස්සම් වෙමු. එදාට ආප නොකා ඉන්න. කෝපි කෝපයක් බීලා කතා කරමු. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැන් මූණ පාලා ඉන්න තත්ත්වේ පෙන්눔 කරන්නේ. හරියට තරුණයන් 3 දෙනෙකුට මම ඔයාවයි කසාද බඳින්නේ කියලා පොරොන්දු වුණු තරුණියක් මූණ දීලා තියෙන ඉරණම. එකක් බැඳ දවසට ඒ මගුල් ගෙදර 4 දෙනෙක්ගේ අව මගුල් ගෙදර බවට පත් වෙනවා. මේ යෝජනාවලිය නොවැම්බර් 30 වෙනිදා අස්සංකල ගිවිසුම් වල තිබ්බ විසංවාදය මම මතු කරා. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රමාද වීම පිළිබඳව මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියා. 26 වෙනිදා තමයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන්නේ. ප්‍රමාදයක් නෙමෙයි. 2005 මැතිවරණ ප්‍රකාශන අපි එළිදක්වුවේ මැතිවරණට දින 13කට ඉස්සරලා. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු මෙන්ම ලංකා එක්සත් කම්කරු සම්මේලනයේ ප්‍රධාන ලේකම් එස් සතාසිවම් මහතා ජනාධිපතිවරයාගේ ඉදිරි වැඩ කටයුතු සඳහා සහයෝගය දක්වන බවට ප්‍රකාශ කළා. ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නොදුන් පාලනයකට යලි බලය ලබා නොදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ බුත්තල නගරයේ ඊයේ පැවති ජන රැලියකට එක් වෙමින්. දැන් මහා උලක් ඡන්ද ව්‍යාපාරේ මොකද්ද කරන්න කියලා දන්නේ. දැන් කතා කරන්නේ යුද්ධයෙන් එයා දිනාගත්ත නිසා වරමක් දෙන්න. ඉතින් ඕකනේ 2010 දුන්නේ. ඊට පස්සේ මේ රටේ සංවර්ධන වැඩ කටයුතු කරන්න ජනතාවගේ ප්‍රශ්න විසඳන්නම් කියලා කිව්වේ. මොකද්ද මේ ප්‍රදේශයේ ජනතාවට වෙලා තියෙන්නේ? අද කොහොමවත් ජීවන වේදම වැඩි වෙනවා. කී දෙනෙක්ට තුන් වේලා කරින කන්න පුළුවන්ද? තරුණයන්ට හොඳ රැකියාවනේ. අද ගොවි මහත්තු ණය බාර වෙලා අන්න ඒව එකකටවත් ජනාධිපති රැම් විසඳුම් ලැබුන්නේ නැහැ. එහෙනම් මොනවාට දාපෝ ජනාධිපතිකම ඉල්ලන්නේ? තමන්ගේ බලය තහවුරු කරන්න, ජනතාවට බරපටවන්න, ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න. ඒකයි අපි ඔක්කොම එකතු වෙලා මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂා ඉදිරිපත් කළා තියෙන්නේ. එතුමා දින්නෑම් පස්සේ ඔක්කොම පක්ෂ එකතු වෙලා දවස් 100 කාණ්ඩුවක් හදනවා. ඊළඟ අවුරුදු 2-3ේදී මේ රටේ ප්‍රශ්න විසඳන වැඩසටහන් අපි ක්‍රියාත්මක කරන්න ඉන්නේ. ඊළඟ අවුරුදු 5ේදී හොඳ ආදායම් තියෙන රැකියා ස්වයං රැකියා ලක්ෂ 10ක් බිහි කරන්න කියලා මම කියන්න කැමතියි. ආර්ථිකය දියුණු කරනකොට ඔබේ ආදායමත් දෙගුණයක් වෙනවා. අන්න ඒක ඇති කරන්නයි ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරඩ හංසයාට ඡන්ද දෙන්න කියලා මම කියනවා. විපක්ෂයේ විවේචනයන් හා අසත්‍ය ප්‍රචාරයන් වලට හසු නොවි රට තුල සිදු කෙරෙන සංවර්ධන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පත් කරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ කොළොන්නාව මල්ගම් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. මේ අතර දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා දහම් සවිය සර්ව ආගමික සිද්ධාස්ථාන පුනර්ජීවනය කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් කොළොන්නාව ශාන්ත ජෝසෆ් දෙව්මැදුරේ ක්‍රියාත්මක කළා. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන දහම් සවිය සර්වාගමික සිද්ධාස්ථාන පුනරුත්ථාන වැඩසටහන මාලාවේ තවත් අදියරක් පසුගියදා පැවැත්වුණා. කොළොන්නාව ශාන්ත ජෝසප් දෙව්මැදුරේ ක්‍රියාත්මක කෙරුණු මේ වැඩසටහනෙන් දෙව්මැදුරේ ඉදිකර නව ගොඩනැගිල්ලක් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා මුදල් පරිත්‍යාග කළා. ඔබට දන්නවා මේ ප්‍රදේශයට ඉමහා සේවයක් ඉටු කරන හොඳ හිතක් තියෙන මන්ත්‍රීතුමෙක්. ඉතින් එතුමා මේ ප්‍රදේශයේ ගොඩ නගන්නට ගොඩාක් වෑයම් කරනවා.
මේ සමාජයේ තියෙන නොයෙකුත් දූෂණ නැති කරලා හොඳ සමාජ පරිසරයක් ඇති කරන්නට වෙහෙස මහන්සි වෙන මන්ත්‍රීතුමෙක්. ඉතින් අපි එතුමාට සුබ පතනවා ඒ වෙනුවෙන්. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආරදු මිඳිසිල්ලා මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් අඩු ආදායම් ලාභී පවුල්වල දරුදරියන් වෙනුවෙන් පාසල් පොත් හා උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්ුණේ කොළොන්නාව මල්ගම ප්‍රදේශයේදී. මෙහිදී අඩු ආදායම් ලාභී පවුල්වල දරුදරියන් 1200කට අධික පිරිසකට පාසල් පොත් හා උපකරණ ආරදු මිඳිසිල්ලා මන්ත්‍රීවරයා බෙදා දුන්නා. प्रदेश क्रीडा संगम क्रीडा बाण बेदा दीमद सिदुकले मीट समकामीवाई मेम उत्सवेदी मंत्री वरयातिन आबादितिन वेनुवेन रोधपुटु परित्याग किरीमक्द सिदुकेरुना අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ත්‍රස්තවාදී අවසංකල නිකන් හිටියේ නැහැ. බරායක් හැදුවා, ගුවන් තොටුපළක් හැදුවා, අධිවේග මාර්ග හැදුවා, රටේ කෘෂිකර්මය ශක්තිමත් කරා, කිරිගොවියව ශක්තිමත් කරා, කොළඹ දිස්ත්‍රික්කයේ පැල්පත් වාසීන් වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රම ඇති කරලා තියෙනවා, රජයේ සේවකයන්ට නිවාස යෝජනා ක්‍රම ඇති කරලා තියෙනවා. මේ ඇති කරලා තියෙන්නේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඒ දැක්ම තමුන් ආසලා වෙනුවෙන් ඉදිරි අනාගතයේදී මේ සියලු දේවල්ම ඉදිරියට ගෙනියන්න අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව ජයග්‍රහණය කරන්න ඕන කීමෙන් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ පදමින් මම අවසන් කරනවා. විරාමයෙන් අනතුරුව දැන් රටවටාහිරු හෝමාගම නගරයේ අතුරුගිරිය මාර්ගය අසල පිහිටි රන්නාභරණ අලවිසලක් අද දහවල් ආයුධ සන්නද්ධ පිරිසක් කොල්ල කපලා ගොස් තිබෙනවා. මුහුණු ආවරණය කරගෙන පැමිණි සිව් දෙනෙකු වෙළඳසලට පැමිණෙන ආකාරය ඒ අසල වූ වෙළඳසලක තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක මෙලෙස සටහන්ව තිබුණා. පොලිසිය පැවසුවේ කොල්ලකරුවන් අහසට වෙඩි තබා පලා ගොස් ඇති බවයි. හම්බන්තොට නගරයේදී පැවැත්වීමට නියමිතව තිබූ වීදියේ විරෝධය නම් වීදි නාට්‍යයේ සංවිධාන කටයුතු සිදු කරමින් සිටි පිරිසකට අද පෙරවරුවේ කිසියම් පිරිසක් පහර දී ඇති අතර එහිදී තුවාල ලැබූ එම නාට්‍ය කණ්ඩායමේ සමාජිකයන් කිහිප දෙනෙකු සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි හම්බන්තොට නගර සභාවේ විපක්ෂ නායක අයුබ් ඛාන් මහතා හම්බන්තොට සහ අම්බලන්තොට රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා. විදේශීය නෞකාමගින් මෙරට මුහුදු සීමාවේ දීවර කර්මාන්තයේ නිරත වීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් අද මීගමුවේදී උද්ඝෝෂණයක් පැවැත්ුණා. පූජ්‍ය පක්ෂයේද සහභාගීත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ සමස්ත ලංකා දීවර ජනතා වෘත්තීය සංගමයයි. හිරු රාත්‍රී 7න් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දේශන පරිදි හිරු ප්‍රත්‍ය SMS සේවාව සක්‍රිය කරගන්න. අපි ඇලියමුවන්නේ අද රාත්‍රී 9:30ට. අයබෝවන්.